වස්සාන ධර්ම දේශනා ධර්ම මාර්ගය යනකොට මේ අමනුෂ්‍ය කරදර බාධා ඇති වුණොත් කොහොමද ඒවෙන් ආරක්ෂා වෙන්නේ කියන ක්‍රමයේ තමයි ආඨානාටි දේශනාවේ සඳහන් වෙන්නේ. එතකොට මේ දේශනාවේ තියෙනවා සමහර අමනුෂ්‍යය ඉන්නවා කෙනෙක් යනකොට යාගේ පස්සෙන් ඉන්නවා. ගච්ඡන්තෝ අනුගච්ඡ යාගේ පස්සෙන් යනවා රමනුෂ්‍යයා. තිතෝ අනුටිතේ යා නතර වෙලා ඉන්නකොට අමනුෂ්‍යයත් එයා ළඟින්ම ඉන්නවා. නිසින්නවා නිසී දෙය. එයා වාඩි වෙලා ඉන්නවා. අමනුෂ්‍යයත් එයා ඇසුරේ ඉන්නවා. එයාට පේන්නේ සයානවා සයානේ නිදාගන්න ගියත් එයා ඇසුරෙම ඉන්නවා. අනතුරක් කරන්න කරදරයක් කරන්න අවස්ථාවක් බලමින් එයා ඇසුරු කරගෙන ඉන්නවා. නොඑක් විදිහට හිරිහැර කරනවා. සමහර අය ඉන්නවා බුදුන් අඳින්න බෑ. ඔබ දැකලා ඇති සමහර බුදුන් අඳිනකොට වේවුලනවා. අතපය වේවුලනවා. එක්ක සමහර අයට ඇඟ හිර කරනවා, කලන්ත හැදෙනවා, ඇදගෙන වැටෙනවා. සමහරුන්ට පරල වෙලා මේ ආවේශ වෙලා යනවා. එතකොට මෙහිම අමනුෂ්‍යයෝ ඉන්න සමහර අමනුෂ්‍යයෝ ඇඟට ඇතුල් වෙන්න පුළුවන්. මේ ආඨානාටි දේශනාවෙම සඳහන් වෙනවා සමහර අමනුෂ්‍යයෝ ඉත්ති වාහනං කත්වා අනුයන්ති දිසෝ දිසං. මේ ස්ත්‍රීන්ගේ ශරීර වාහන කරගෙන අමනුෂ්‍යයෝ ගමන් කරනවා කියලා. දැන් ඔබ හිතන්න ඔබ වාහනයකට නැගලා ඔබ හොඳ දක්ෂරිය දුරෙක් නා. ඔබට ඒ වාහනේ ඔබ කැමති කැමති දිසාවල් වලට ඔබ අරගෙන යනවා. පාරේ අරගෙන යනවා. ඔබට කැමති ගමන් බිමන් ඔබ යනවා. ඔබ ඒ වාහනේ වාඩි වෙලා ඔබේ හිතුමනාපිට වාහනේ අරගෙන යනවා. ඒ වගේ සමහර අමනුෂ්‍යෝ මිනිස්සුන්ගේ ශරීර, කාන්තාවන්ගේ ශරීර වාහන කරගෙන ඒ අයගේ මනසට බලපෑම් කරමින් එයාලගේ ශරීරය සම්පූර්ණයෙන් අමනුෂ්‍යයාගේ පාලනයට ගන්න. සමහර මිනිස්සු ජීවත් වුණාට අමනුෂ්‍යයාට ඕන විදිහට ජීවත් වෙයි. ඒ අමනුෂ්‍යයා කැමති කැමති දිහාවට ඒ කෙනාව අරගෙන යනවා කියලා. පුරුෂ වාහනං කත්වා අනුයන්ත දිසෝ දිසා. මේ පිරිමින්ගේ ශරීර වලට අමනුෂ්‍යයෝ ඇතුල් වෙලා ඒ අය වාහන කරගෙන අමනුෂ්‍යයෝ ගමන් කරනවා කියලා. මිනිස්සු විතරක් නෙමෙයි සත්තු ගාවින් වාහනං කත්වා. මේ ගවයෝ නොඑක් සත්තුන්ව පවා වාහන කරගෙන අමනුෂ්‍යයෝ ගමන් කරනවා කියලා සඳහන් වෙනවා. එතකොට මේවා අපිට නොපෙනෙන දේවල්. එතකොට මේ කාරණාවල අපි තේරුම් ගන්න ඕන දේවල් තියෙනවා. දැන් හැම අමනුෂ්‍යෙකුටම හැම කෙනෙක්ගේම ශරීරවලට ඇතුල් වෙන්න බෑ. ඉතින් ඒ නිසා මේක බොහොම බුද්ධිමත් ඔබ තේරුම් ගන්න. කර්මානුරූපීව තම තමන්ගේ අකුසල් මත ඒ අමනුෂ්‍යයන්ට ශරීරයට ඇතුල් වෙන්න පුළුවන්. කර්මානුරූපීව ආකාර පිහිටනවා. දුර්වලතා තියෙන. එවැනි පුද්ගලයන්ගේ ශරීරවලට තමයි ඒ අමනුෂ්‍යය ඇතුල් වෙන්නේ. දිනපතා නවතම ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්ම දේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න, bell icon එක click කරන්න. වස්සාන ධර්ම දේශනා YouTube නාලිකාව ඔස්සේ ප්‍රචාරය වන මෙම සුමධුර ධර්මානුශාසනාවේ ප්‍රධාන අරමුණ වන්නේ වසර 104 මාස 3ක් ආයු වළඳා 2013 වසරේ දෙසැම්බර් 31 වන දින පරලෝ සැපත් බාඹමති හෙට්ටිහේ වාදාබර මෑණියන්ට අප්‍රමාදීව නිවන් දොර ඇරේවා යන සත් ප්‍රාර්ථනාවෙන් යුතුව සිදු කරනු ලබන ගුණානුස්මරණ ධර්ම දානමය පින්කමයි. ඉවෙනුවෙන් පින්බර දායකත්වයේගෙන කටයුතු කළේ බාඹමති හෙට්ටිහේ වාදාබර මෑණියන්ගේ දූ දරු මොණුපුර මිනිපිරියන් ඇතුළු පවුලේ පින්වත් පිරිසයි. අද දීචකයන්න් වහන්සේ හොරණ සීල සුවර්ණ භික්ෂු ගිලන් මැදස්ථානයේ නිර්මාතෘවර අතිපූජනීය ගලිකමුවේ ඥානදීප සාමීන් වහන්සේ අවසරයි අපි හාමුදුරුවනේ. සමන්ත චක්කවාලේසු අට්ටා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස හැම දිනාටම තෙරුවන් ප්‍රාර්ථනා කරමින් අද ඔබ හැම දිනෙකම ඔබේ ජීවිතයට ඉතාම වැදගත් ධර්ම කාරණා රැසක් ශ්‍රවණය කරන්න ධර්ම ශ්‍රවණියත් එක්ක එකතු වෙලා ඉන්න වෙලාව. අද මේ උතුම් ධර්මයේ ශ්‍රවණය කරන ලක්වාසී ලෝවාසී ඔබ හැම දෙනාටමත් මේ උතුම් ධර්ම ශ්‍රවණය ධර්මාවබෝධයේ පිණිසම උපකාර වෙන නිවන් දොරටුවක් බවට පත්වේවා කියලා අපි මුලින්ම ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. පින්තුනි, අද මේ ධර්මානුශාසනාවෙන් අපි කතා කරන්නේ කෙනෙකුගේ ජීවිතේට
මේ නොපෙනෙන බලවේග වලින් ඇතිවෙන විපත් මේ අමනුෂ්‍යයන්ට යක්ෂයන්ට නොපෙනෙන බලවේග වලට මිනිස්සෙකුට මොන වගේ විපතක් සිදු කරන්න පුළුවන්ද කොහොමද අපි ඒවෙන් ආරක්ෂා වෙන්නේ ධර්මානුකූලව බුදුරජාණන් වහන්සේ මේ අමනුෂ්‍ය කරදර විපත් වලින් ආරක්ෂා වෙන ආකාරේ අපිට දේශනා කරලා තියෙන ධර්මානුකූල ක්‍රමේ මොකක්ද ඒ වගේ මේ පවතින වසංගත තත්වයත් සමග අපි කොහොමද ධර්මානුකූලව අපේ ජීවිතය තුළ ආරක්ෂාවක් සකස් කරගන්නේ මෙන්න මේ කාරණාද ධර්මානුශාසනාවේදී ඔබට බුද්ධ දේශනා ඇසුරෙන් අපි පැහැදිලි කරලා දෙන්න බලාපොරොත්තු වෙනවා පින්තුනි කෙනෙක් මිය පරලොව ගියාට පස්සේ අපේ බුදුරජාණන් වහන්සේ උන්වහන්සේට තිබුණා චුතූපපාත ඥානෙ කෙනෙක් මිය ගියාට පස්සේ කර්මානුරූපීව උපදින ආකාරي දැකීමේ නුවණ දැන් අපි කෙනෙක් මැරුණා එයා මැරිලා එක්ක වෛද්‍යවරයෙක් කියනවා එයා දැන් මිය ගිහිල්ලා එයා මරණයටපත් වෙලා අපි කොහොමද කෙනෙක් මැරුණා කියලා අපි සාමාන්‍යයෙන් දැනගන්නේ වෛද්‍යවරයෙක් නම් එයාගේ නාඩි අල්ලලා බලලා එයාගේ හුස්ම නතර වෙලා හදවත නතර වෙලා එතකොට මේ විදිහට ඒ කෙනාගේ විඥානයේ ශරීරයෙන් බැහැර වෙලා ආයුසයි උණුසුමයි බැහැර වුණා කියන කාරණය අපි සාමාන්‍ය සම්මුති ලෝකේ කියනවා මරණය. මෙන්න මේ මරණය අපි අඳුන ගන්නවා දකිනවා. එයා මැරුණා කියලා අපි නිගමනයකට තීරණයකට එනවා. හැබැයි අපිට එයාගේ මානසික ලෝකය එයාගේ විඥානයේ ශරීරයෙන් බැහැර වෙච්ච ආකාරයත් කර්මාන් රූපිය උපත කරා ගිය ආකාරයත් ඒක දකින්න වෛද්‍යවරයෙකුටවත් සාමාන්‍ය කෙනෙකුටවත් මේ ලෝකේ සාමාන්‍ය මිනිස්සයන්ට මේ උපකරණ වලට පුළුවන්කමක් නැහැ. හැබැයි බුදුරජාණන් වහන්සේට තිබුණා උන්වහන්සේ බෝධි මූලයේදී උපදවාගත්ත විද්‍යාව. ඔබ දන්නවා අපේ බුදුරජාණන් වහන්සේ බෝධි මූලයේ රාත්‍රී පළවෙනි යාමේ උන්වහන්සේ ආනාපාන සති භාවනාවේ පළවෙනි ධ්‍යානයේ දෙවෙනි ධ්‍යානයේ තුන්වෙනි ධ්‍යානයේ හතරවෙනි ධ්‍යානයේ දක්වාම සමාධිය දියුණු කරගත්තා. ඉහළට ධ්‍යාන වලට හිත දියුණු කරා. ඒ හතරවෙනි ධ්‍යානයේ ඉඳන් උන්වහන්සේ විමසුවා තමන් වහන්සේ ගත කරගෙන ආපු පෙර ජීවිත බලන්න. රාත්‍රී පළවෙනි යාමේ උන්වහන්සේට ඇති වුණා පළවෙනි විද්‍යාව. ඒ තමයි පුබ්බේ නිවාසානුස්සති ඥානෙ. අන්නේ ඥානයේ තුලින් කල්ප ගණන් සංසාර ජීවිත පෙර සසරේ උන්වහන්සේ ඉපදෙමින් මැරෙමින් ඉපදෙමින් මැරෙමින් මේ දීර්ඝ සංසාර ගමන යාපු කල්ප ගණන් ජීවිත උන්වහන්සේ දැක්කා. ඊළඟට රාත්‍රී දෙවනි යාමේ අපේ බෝසතාණන් වහන්සේ දා බෝධි මූලේ හිත යොමු කරා මම වගේමද මේ ලෝකේ අනික් සත්වයෝ. ඒ අයත් ඉපදෙමින් මැරෙමින් ඉපදෙමින් මැරෙමින් යන මේ වගේ ගමනකම යන පිරිසක්ද රාත්‍රී දෙවනි යාමේ උන්වහන්සේට ඇති වුණා චුතූපපාත ඥානි සත්වයන් කර්මාන් රූපීව ඒ ඒ සත්ව ලෝකවලින් චුත වීම ඒ වගේම කර්මාන් රූපීව උපත කරා යන ආකාරය දකින නුවණ දැන් අපි මරණය කියන එක ධර්මයේ විස්තර කරනවා කෙනෙක් කණ්ඩිච්ඡම් පාලිච්ඡම් වලිත්තවතා ආයුනෝ සංහානි ඉන්ද්‍රියානම් පරිපාකෝ අයං උච්චති භික්ඛවේ මරණං එතකොට මේ මරණය බුදුහාඳුර විස්තර කරන කැඩියාම බිදියාම මේ ආ ඉන්ද්‍රියංගේ බිඳියාම පංච උපාදානස්කන්ධය බිඳියාම මේ ආ ශාරීරිය අතහැර යෑම එතකොට චුත වීම දැන් අපි සාමාන්‍ය නිකන් හිතමු අපි කියනවනේ මැරුණා එයා මලා කියනවා අභව ප්‍රාප්ත වුණා කියනවා කලුරිය කරා කියනවා තව ඉතින් එක එක වචන තියෙන ඔය මොන වචනේ කිව්වත් මැරුණා මරණේ ධර්මයේ කියන්නේ ආයුස්මාච විඥාන මේ ශරීරෙන් කරුණු තුනක් බැහැර වෙලා යනවා ආයුස අවසන් වෙනවා උස්මාච කියන්නේ මේ ශරීරේ පුරා බැසගෙන තියෙන උණුසුම තේජෝ ධාතුව ශරීරෙන් බැහැර වෙලා යනවා ඒකනේ මැරුණාට පස්සේ මියගිය කෙනෙක්ගේ ශරීරය සීතල වෙලා යන ශරීරයේ උණුසුම බැහැර වෙලා විඥාන අන්නේ විඥානේ සසරේ කර්මානුරූපීව සකස් වෙච්ච
මේ සිතුවිලි පරම්පරාවත් එක්ක මේ විඥාණය කර්මාන් රූපීව ශරීරයෙන් බැහැර වෙලා තව උපතක් කරා යනවා. මෙහෙන් චුත වෙනකොටම ප්‍රතිසන්දි චිත්තය කර්මාන් රූපීව තව තැනක හට ගන්නවා. ඒ සැනි චිත්තක්ෂණයයි වෙනස තියෙන. ඒ බවාංග චිත්ත පරම්පරාව එතන ඉඳන් දිගට ආයමත් හැදෙන. මේක නොසිඳී යන ගමන. එතකොට පින්වතුනි වෛද්‍යවරයෙක් හරි සාමාන්‍ය මිනිස්සෙක් හරි කෙනෙක් මිය ගියා කියලා මේ ශරීරයෙන් අර උණුසුම ශරීරයෙන් බැහැර වෙලා හුස්ම වැටෙන්නේ නැහැ. එයාගේ හදවත නතර වෙලා ඇඟ සීතල වෙලා ওই වගේ ලක්ෂණ වලින් නාඩි අල්ලලා බලලා අපි යා මැරුණා කියලා. හැබැයි අපිට යාගේ විඥානය කර්මාන් රූපීව චුත වෙලා ප්‍රතිසන්දිය ලැබුවේ කොතනද කියලා අපිට පේන්නේ නැහැ. ඒක දකින බුදුරජාණන් වහන්සේ අපිට පෙන්නවා. මේ ලෝකේ සත්වයන් සත්ව තල 31ක් තියෙනවා. මේ මනුස්ස ලෝකේ කියන්නේ එතන එකක් විතරයි. සතර අපායක් තියෙනවා. මරණයට පත් වෙන සත්වයන් සතර අපායේ මහ ගෙදර කරගත් සංසාර ගමනක යන කලාතුරකින් දෙව්ලොව සදෙව්ලොවක් දිව්‍ය ලෝක හයක් ගැන ධර්මයේ විස්තර කරනවා. මරණ මංචකේ පිනක් කුසලයක් බලවත් වෙච්ච කෙනෙක් මරණින් මත්තේ සුගති සහිත ලෝකවල උපදිනවා. ජීවත් වෙලා ඉන්නකොට භාවනා කරලා ධ්‍යාන වඩලා හිත දියුණු කරගත් කෙනෙක් නම් රූපාවචර බ්‍රහ්ම ලෝක 16ක් පෙන්නනවා. ඒ තමන්ගේ සමාධිය ධ්‍යාන මට්ටමට අනුව ඒ බ්‍රහ්ම තලවල උපදිනවා. අරූප සමාධිය වඩපු කෙනෙක් නම් අරූපී බ්‍රහ්ම තලවල උපදිනවා. එතකොට මෙන්න මේ සත්වයන් උපදින තලවල මම මේ මුලින් ඔබට විස්තර කරන්නේ බොහෝ දෙනෙක් මේ අපාය, ප්‍රේත ලෝක, යක්ෂයෝ, අමනුෂ්‍යෝ පිළිගන්නේ නැහැ. ඒ පිළි නොගැනීම තුල යාලා හිතනවා අපි හොඳ බෞද්ධයෝ කියලා. හැබැයි ඔබ නියත මිත්‍යා දෘෂ්ටිකේ. ඔබ ඕපපාතික උපත පිළිගන්නේ නැත්නම් බුදුරජාණන් වහන්සේ ලෞකික සම්මා දිට්ඨිය කරුණු 10කින් විස්තර කරා. පින්පව් ගැන, කර්ම කර්මඵල ගැන, මෙලෝ පරලෝ ගැන, මේ ඇති කරගන්න විශ්වාසයේ ලෞකික සම්මා දිට්ඨිය. එහි බුදුරජාණන් වහන්සේ පෙන්වා මහණෙනි ඕපපාතිකව සත්‍යයන් උපදිනවා කියන කාරණේ විශ්වාස නොකරන කෙනෙක්, පිළි නොගන්න කෙනෙක්, එයා නියත මිත්‍යා දෘෂ්ටිකේ. ලෞකික සම්මා දිට්ඨියවත් නැහැ. එහෙනම් එයා බෞද්ධෙක් නෙමෙයි. නමට නිකන් බෞද්ධ කියාගෙන ඉන්න පුළුවන්. ඕපපාතිකව තමයි දෙව්ලොව දෙවියන් පහළ වෙන්නේ. බ්‍රහ්ම ලෝකේ බ්‍රහ්මයන් පහළ වෙන්නේ ඕපපාතිකව. නිරේ නිරිසතුන් පහළ වෙන්නේ ඕපපාලිකව. ප්‍රේත ලෝකේ ප්‍රේතයන්, යක්ෂයන් මේ වගේ එය ඕපපාතිකව පහළ වෙන්නේ. ඒක දකින්න නම් හැබැයි භාවනා කරලා දියුණු කරගත්ත චුතූපපාත ඥානයක් අවශ්‍යයි. හැබැයි මේ ධර්ම මාර්ගේ වඩන කෙනා සද්ධාවෙන් බැසගන්නේ බුදුරජාණන් වහන්සේගේ අවබෝධය විශ්වාස කරගෙන, අවබෝධය ගැන සද්ධාවෙන් ලෞකික සම්මා දිට්ඨිය ඇති කරගෙන ලෝකෝත්තර සම්මා දිට්ඨිය කරා යන්න මහන්සි ගන්න. මේ මාර්ගේ වඩාගෙන තමන් දියුණු කරගෙන යනකොට තමන්ටත් තමාතුලින් මේ ඥානෙ උපදවාගෙන ඒ සත්වයන් දැකීමේ හැකියාව උපදවා ගන්න පුළුවන්. එතකොට පින්වතුනි බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් දැකලා තමයි මේ ප්‍රේත ලෝක, අමනුෂ්‍යෝ, යක්ෂයෝ ඔවුන්ගෙන් ඇතිවෙන බලපෑම් මේවා ධර්මයේ විස්තර කරලා තියෙන්නේ. මම ඔබට බුද්ධ දේශනා කීපයක් ඇසුරෙන් විස්තර කරලා දෙන්න. අනාගත බය කියලා සූත්‍රයක් තියෙනවා අංගුත්තර නිකායේ. ඒකේ බුදුරජාණන් වහන්සේ පෙන්නවා මහණෙනි අනාගතය ගැන හිතලා බියක් උපදවාගෙන වීරිය වඩන්න. මේ කෙලෙස් සහිතව ජීවත් වීම තුල කොයි මොහොතේම ආව අමනුස්සීකුගේ ගොදුරක් වෙයිද දන්නේ. අමනුස්සීකුගේ ග්‍රහණයකට මං අහසු වෙන්න පුළුවා කෙලෙස් සහිතව ජීවත් වීම තුල. ඒ නිසා මම අප්‍රමාදීව ධර්මයේ දියුණු කරලා ධර්මය අවබෝධ කරගෙන මේ සංසාර දුකෙන් නිදහස් වෙනවා කියලා වීරිය වඩන්න කියලා. අන්න බුදුරජාණන් වහන්සේ අනාගතය ගැන උපදවා ගත යුතු බියක් ගැන පෙන්නලා දෙනවා. අකුසල් කර කර, පව්කම් කර කර, කෙලෙස් සහිතව ජීවත් වීම තුල ඕනම මොහොතක අමනුෂ්‍යයෙකුගේ ගොදුරක් වෙන්න පුළුවන්. ඒ නිසා මං කොහොම හරි වීරිය වඩලා ධර්මය අවබෝධ කරගෙන මේ භයානක සසරින් මිදෙනවා කියලා වීරිය වඩන්න කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා.
ඊළඟට ඔබ කවුරුත් අහලා තියෙනවා ආඨානාටියේ සූත්‍රය. මේ ආඨානාටි දේශනාවේ සඳහන් වෙන්නේ අපේ බුදුරජාණන් වහන්සේ ගිජ්ජකූට පර්වතයේ වැඩ සිටිද්දී එදා රාත්‍රී මේ ලෝකේ සිව් දිසා පාලනය කරන සතරවරන් දෙවිවරු ඒ තමන් යටතේ ඉන්න යක්ෂ නාග කුම්බාණ්ඩ ගහන්දරව කියන මේ අමනුෂ්‍ය සේනා පිරිවරාගෙන ඒ අයත් එකතු කරගෙන බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්නට එනවා. ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්ස දැන් අර පිරිස එකතු කරගෙන එන්නේ සතරවරන් දෙවියන් යටතේ තමයි මේ යක්ෂ නාග කුම්බාණ්ඩ ගහන්දරව කියන අමනුෂ්‍ය සේනා පාලනය වෙන්නේ. වෛශ්‍රවණ දෙවියන් මේ කාරණේ කියන්නේ ස්වාමීනි භාග්‍යතුන් වහන්ස මේ ඉන්න පිරිස අතර මහානුභාව සම්පන්න යක්කු ඉන්නවා. ඒ අය අතර බුදුහාමුදුරුවෝ ගැන පැහැදිච්ච අයත් ඉන්නවා, තුනුරුවන් ගැන අපැහැදිච්ච අයත් ඉන්නවා. මධ්‍යමානුභාව සම්පන්න යක්ෂයෝ ඉන්නවා, තුනුරුවන් ගැන පැහැදිච්ච අයත් ඉන්නවා, අපැහැදිච්ච අයත් ඉන්නවා. නීච යක්කු ඉන්නවා, ඒ අතර තුනුරුවන් ගැන පැහැදිච්ච අයත් ඉන්නවා, අපැහැදිච්ච අයත් ඉන්නවා. ස්වාමීනි බොහෝ යක්ෂයෝ අමනුෂ්‍යයෝ තුනුරුවන්ට ගරු කරන්නේ පැහැදීමක් නැහැ. ඒකට හේතුවක් පෙන්නනවා. ඇයි පැහැදෙන්නේ නැත්තේ? ඔවුන් අධර්මිෂ්ටයි, ඔවුන් දුස්සීලයි, ඔවුන් මනුස්ස ලෝකේ ජීවත් වෙනකොට ප්‍රාණඝාත ආදී අකුසල්ම කර කර අකුසලයට බර වෙච්ච මනසක් ඇතුව හිටපු අය. ඔවුන් ඒ ලෝකේ ඉපදුනත් ඔවුන්ගේ මනස ප්‍රාණඝාතයේ පැත්තටම යොමු වෙලා තියෙනවා. ඒ නිසා පාණාතිපාතා වීරමණී මේ ප්‍රාණඝාතයෙන් වළකින්න කියලා දහම් දේශනකොට ප්‍රාණඝාතයට කැමති අමනුෂ්‍යෝ ඒ බණ කියන අයට කැමති නැහැ කියනවා. දැන් බලන්න හොරු හොරකම ගැන කියනවට කැමති නැහැනේ. හොරකම් කරන්න එපා, අදින්නා දානා වීරමණී කියලා කියන කොටත් කේන්ති යනවා හොරාට. අන්න ඒ වගේ තමයි අමනුෂ්‍යයෝ. ඔවුන් මනුස්ස ලෝකෙත් හොරකමේම යෙදිලා සොරකමෙන් ජීවත් වෙ චකුසල් කරපුවයි. ඒ ලෝකේ ඉන්නෙත් ඒ මානසිකත්වෙමයි. කෙනෙක් දහම් දේශනවා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අදින්නා දානා වීරමණී සික්ඛාපදං සමාදියා. ඒ අය කැමති නැහැ කියනවා ඒකට. ඊළඟට මනුස්ස ලෝකෙ නොයේ දුස්සීලකම් දුරාචාර සල්ලාලකම් සිදු කරලා ඒවැ විපාකෙන් දුගතිය වැටිච්ච අය කාමී සුමිච්ඡාචාරා වීරමණී සික්ඛාපදං සමාදියාමි කියලා බණ කියනවට කැමති නැහැ කියනවා. ඒ අය ඒ ලෝකවල ඉන්නෙත් ඒවට ආසාවෙන් ඇල්මෙන්. ඒක තමයි අමනුස්සයන්ගේ ස්වභාවය. මනුස්ස ලෝකෙ ජීවත් වෙලා ඉන්නකම් බොරු කියලා මිනිස්සු බොරුවෙන් රවට්ටලා බොරුවෙන්ම ජීවත් වෙච්ච අය ඒ ලෝකවල ඉන්නෙත් ඒ මානසිකත්වෙම තමයි. ඒ නිසා මුසාවාදා වීරමණී සික්ඛාපදං සමාදියාමි කියලා බණ කියනවට ඒ බොරුවෙන් ජීවත් වෙන අමනුෂ්‍යෝ යක්කු කැමති නැහැ කියනවා. ඊළඟට ඒ අය මනුස්ස ලෝකෙත් බේබදුකමේම යෙදිලා නොයේක් දුරාචාර ජීවිත ගත කරලා මිය පරලව ගිහිල්ලා ඒ ලෝකවල ඉපදිච්ච අය. ඔවුන් ඒ ලෝකවලත් කැමති මත්පැන් බොන අයට, ඒව ආග්‍රහණය කරන්න, එවැනි මත්ද්‍රව්‍යවලට, ඒවට තමයි ආස. එතකොට කෙනෙක් දහම් දෙසනවා ඒවැන් වලකින්න සුරාමේරේ මජ්ජපමා දට්ඨානා වීරමණී කියලා බණ කියනවට ඔවුන් කැමති නැහැ කියලා. අන්නේ නිසා මේ අමනුෂ්‍යෝ දුස්සීල අමනුෂ්‍යෝ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන්ට නොයෙක් විදියට මේ බණ භාවනා කරගෙන ධර්මයේ දියුණු කරගෙන ධර්ම මාර්ග යන ගුණධර්ම පුරන බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන්ට මේ අය හිරිහැර පීඩා කරන්න පුළුවන්. අන්නේ වැනි වෙලාවක ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අපි බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයෝ වෙනුවෙන් අපි ඉදිරිපත් වෙනවා. දැන් කවුද මේ කියන්නේ? වෛශ්‍රවණ දෙවියෝ. සතරවරන් දෙවියන් අතර උතුරු දිශාවට අධිපති වෛශ්‍රවණ දෙවියන් කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන්ව බේරගන්න අපි ඉදිරිපත් වෙනවා. ඒ අයගේ ආරක්ෂාව, ආරක්ෂාය, පහසු විහාරාය, පහසු විහරණේ පිණිස, ගුත්තියා රැකවරණේ පිණිස මේ ආඨානාටි නම් වූ දහම් පරියාය කියලා දෙන්නයි මේ ආවේ කියලා මේ අමනුස්සේ කරදර කරන්න ගත්තොත් බුදුහාඳුරන්ගේ ශ්‍රාවකයෙකුට ධර්ම මාර්ගය යනකොට මේ අමනුස්ස කරදර බාධා ඇති වුණොත් කොහොමද ඒවෙන් ආරක්ෂා වෙන්නේ කියන ක්‍රමයේ තමයි ආඨානාටි දේශනාවේ සඳහන් වෙන්නේ. එතකොට මේ දේශනාවේ තියෙනවා
සමහර අමනුෂ්‍යයෝ ඉන්නවා කෙනෙක් යනකොට යාගේ පස්සෙන් ඉන්නවා ගච්ඡන්තෝ අනුගච්ඡ යාගේ පස්සෙන් යනවා රමනුෂ්‍යයා තිතෝ අනුටිතේ යා නතර වෙලා ඉන්නකොට අමනුෂ්‍යයත් එයා ළඟින්ම ඉන්නවා නිසින්නවා නිසී දෙය එයා වාඩි වෙලා ඉන්නවා අමනුෂ්‍යයත් එයා ඇසුරේ ඉන්නවා එයාට පේන්නේ සයානවා සයානේ නිදාගන්න ගියත් එයා ඇසුරේම ඉන්නවා අනතුරක් කරන්න කරදරයක් කරන්න අවස්ථාවක් බලමි එයා ඇසුරු කරගෙන ඉන්නවා නොඑක් විදිහට හිරිහැර කරනවා සමහර අය ඉන්නවා බුදුන් අඳින්න බෑ ඔබ දැකලා ඇති සමහර බුදුන් අඳිනකොට වේවුලනවා අතපය වේවුලනවා එක්ක සමහර අයට ඇඟ හිර කරනවා කලන්ත හැදෙනවා ඇදගෙන වැටෙනවා සමහරුන්ට පරල වෙලා මේ ආවේශ වෙලා යනවා එතකොට මෙහි මේ අමනුෂ්‍යයෝ ඉන්නවා සමහර අමනුෂ්‍යයෝ ඇඟට ඇතුල් වෙන්න පුළුවන් මේ ආටානාටි දේශනාවෙම සඳහන් වෙනවා සමහර අමනුෂ්‍යයෝ ඉත්ති වාහනං කත්වා අනුයන්ති දිසෝ දිසං මේ ස්ත්‍රීන්ගේ ශරීර වාහන කරගෙන අමනුෂ්‍යයෝ ගමන් කරනවා කියන දැන් ඔබ හිතන්න ඔබ වාහනයකට නැගලා ඔබ හොඳ දක්ෂරිය දුරෙක් නම් ඔබට ඒ වාහනේ ඔබ කැමති කැමති දිසාවල් වලට ඔබ අරගෙන යනවා පාරේ අරගෙන යනවා ඔබට කැමති ගමන් බිමන් ඔබ යනවා ඔබ ඒ වාහනේ වාඩි වෙලා ඔබේ හිතුමනාපිට වාහනේ අරගෙන යනවා ඒ වගේ සමහර අමනුෂ්‍යෝ මිනිස්සුන්ගේ ශරීර කාන්තාවන්ගේ ශරීර වාහන කරගෙන ඒ අයගේ මනසට බලපෑම් කරමින් එයාලගේ ශරීරය සම්පූර්ණයෙන් අමනුෂ්‍යයාගේ පාලනයට ගන්න සමහර මිනිස්සු ජීවත් වුණාට අමනුෂ්‍යයාට ඕන විදිහට ජීවත් වෙන ඒ අමනුෂ්‍යයා කැමති කැමති දිහාවට ඒ කෙනාව අරගෙන යනවා කියන පුරුෂ වාහනං කත්වා අනුයන්ත දිසෝ දිසා මේ පිරිමින්ගේ ශරීර වලට අමනුෂ්‍යයෝ ඇතුල් වෙලා ඒ අය වාහන කරගෙන අමනුෂ්‍යයෝ ගමන් කරනවා කියන මිනිස්සු විතරක් නෙමෙයි සත්තු ගාවින් වාහනං කත්වා මේ ගවයෝ නොඑක් සත්තුන්ව පවා වාහන කරගෙන අමනුෂ්‍යයෝ ගමන් කරනවා කියලා සඳහන් වෙනවා එතකොට මේවා අපිට නොපෙනෙන දේවල් එතකොට මේ කාරණාවල අපි තේරුම් ගන්න ඕන දේවල් තියෙනවා දැන් හැම අමනුෂ්‍යෙකුටම හැම කෙනෙක්ගේම ශරීරවලට ඇතුල් වෙන්න බෑ ඉතින් ඒ නිසා මේක බොහොම බුද්ධිමත් ඔබ තේරුම් ගන්න කර්මානුරූපීව තම තමන්ගේ අකුසල් මත ඒ අමනුෂ්‍යයන්ට ශරීරයට ඇතුල් වෙන්න පුළුවන් කර්මානුරූපීව ආකාර පිහිටනවා දුර්වලතා තියෙනවා එවැනි පුද්ගලයන්ගේ ශරීරවලට තමයි ඒ අමනුෂ්‍යය ඇතුල් වෙන්නේ සමහර අයගේ ශරීරවලට අමනුෂ්‍යයෙකුට ඇතුල් වෙන්න බෑ. එතකොට ඒ අමනුෂ්‍යයා පිටින් ඉඳගෙන යාට අනතුරු විපත් කරන්න බලන. එයා යනකොට එයාගේ පස්සෙන් මෙනවා ගච්ඡන්තෝ අනුගච්ඡයි. තිතෝවා එයා වාඩි වුණත් අර අමනුෂ්‍යයා ඇසුරීම ළඟින් ඉන්නවා. සයානෝවා සයා නිදාගන්න කියලා ළඟින් ඉන්නේ. එතකොට පිටින් ඉඳන් එක්ක සමහරලාට වෙන වෙන අනතුරු කරන්න, බාහිර අනතුරු කරන්න ඕගෙන් පලිගන්න හිතාගෙන ආපු කෙනෙක් නම් අනතුරක් කරන්න උත්සාහ කරන. ඔබ බලන්න ධර්මයේ සඳහන් වෙන බාහ්‍ය දාරුචීරියට වෛර බැඳගෙන ආපු යක්ෂණියක්. උන්වහන්සේ රහත් වුණ අන්තිම වෙලාවේ අර අමනුෂ්‍යයා පහර දෙන්න ඔන්න මෙන්න තියලා උන්වහන්සේ රහත් වුණේ මහා පාරෙම දරපතුරු ටිකක් ඇඳගෙන බුදුරජාණන් වහන්සේ කෙටියෙන් වදාළ ධර්මය අහලා ධර්මය අවබෝධ කරගත්තේ බාහ්‍ය දාරුචීරිය. බුදුරජාණන් වහන්සේ තමන්ට දැනුණා මරු විකලෙන් වගේ දුවගෙන දුවගෙන ගිහිල්ලා බුදුරජාණන් වහන්සේව දකින්න පුදුම කලබලයක් තිබ්බේ. පාරේ වීදියක් වීදියක් ගානේ දුවගෙන දුවගෙන ගියා. ඈතදීම බුදුරජාණන් වහන්සේව දැකලා අඳුනගත්තා. දුවගෙන ගිහිල්ලා වැඳ වැටුණා අනේ ස්වාමීනි මට බණ ටිකක් කියන්න අනේ මට බණ ටිකක් කියන්න මට ඉක්මනට බණ ටිකක් කියන්න. බුදුරජාණන් වහන්සේ වදාළ බාහිය තථාගතයන් වහන්සේ මේ බණ කියන වෙලාව නෙමෙයි පිණ්ඩපාතේ වඩිනවා. බුදුහාඳුරන්ගේ අතේ පාත්‍රි. අනේ ස්වාමීනි ඔබ වහන්සේ ඉක්මනට මට බණ ටිකක් කියන්න. මට අනතුරක් වෙයිද දන්නේ නැහැ. ඔබ වහන්සේගේ ජීවිතේ අනතුරක් වෙයිද දන්නේත් නැහැ. ඔබ වහන්සේ මට ඉක්මනට බණ ටිකක් කියන්න කිව්වා. බුදුරජාණන් වහන්සේ වදාලා දෙවනි වතාවෙත් බාහිය මේ තථාගතයන් වහන්සේ පිණ්ඩපාතේ කරන චුට්ටක් කොහොම ඉවසලා ඉන්න කිව්වා. දහම් දෙසන්න. එතකොට බාහිය කියනවා අනේ ස්වාමීනි ඔබ වහන්සේ නම් ධර්මය අවබෝධ කරගෙන සසරින් මිදිච්ච කෙනෙක්. මං තාම කෙලෙස් සහිතයි. අනේ මගේ ජීවිතේට අනතුරක් වෙන්න පුළුවන්. අනේ මට ඉක්මනට බණ ටිකක් කියන්න කිව්වා. බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් බැලුවා
බාහියට ජීවත් වෙන්න ආවිෂ තියෙනවද බලද්දී ටික වෙලාවයි කර්මානුරූපීව සංසාරික වෛර බැඳගත් අමනුස්සෙක් පස්සෙන් පන්නගෙන එනවා ඒක කර්ම විපාකයක් බුදුහාඳුරේ විපාකේ නවත්තන්න ගියේ නැහැ ඒ කර්ම විපාකයක් හැබැයි ඊට පෙර බාහියට ධර්මය අවබෝධ කරන්න පින තියෙනවා බුදුරජාණන් වහන්සේ පාත්‍රය අතේ තියාගෙන මහ පාරිදිම කෙටියෙන් ධර්ම දේශනා කරා බාහිය දිත්තේ දිට්ට මත්තම් භවිස්සති යමක් ඇහෙන් දැක්කොත් දැක්ක විතරයි කියලා එතනම විදර්ශනා කළා ඒ දකින්න දේ හිතෙන් අතහරින්න සුතේ සුත මත්තම් භවිස්සති යමක් කණෙන් ඇහුවොත් ඒ ඇහිච්ච දේ එතනම විදර්ශනා කළා අතහරින්න නිමිති සටහන් කෙලෙස් ඇති වෙන දේවල් හිතට ගන්න එපා මුතේ මුත මත්තම් භවිස්සති යමක් දැනුනොත් නාසයට ගඳ සුවඳ දැනෙනවා දිවට රස දැනෙනවා කයට පහස දැනෙනවා ඒ දැනෙන දේ දැනීම මාත්‍රෙම නවත්ත ගන්න කියෝ කෙලෙස් ඇති වෙන විදියට නිමිති සටහන් හිත හිත කෙලෙස් උපද්දවන්න එපා එතනම විදර්ශනා කළ අතහරින් විඥානේ විඥාන මත්තම් භවිස්සති මේ හිතට එන සිතුවිලි එතනම විදර්ශනා කළ අතහරින් බාහිය ඔබ ඔය විදියට හික්මුනොත් ඔබේ හිත එතන පිහිටන්නෙත් නෑ වෙන තැනකත් නෑ ඒ අතරත් නෑ ඔබ පිරිනිවන් පානවා කියව නිවන් මග හකුලවල කෙටියෙන් ගාථාවකට සාරාංශයක් හැටියට හකුලලා බුදුරජාණන් වහන්සේ කෙටියෙන් දේශනා කරා බාහිය සසර පාරමී පුරපු සංසාරේ පවා භාවනා කරපු පින තිබුණා එතනම දන ගහගෙන මේ කෙටියෙන් වදාළ ධර්මයේ විමසන්න පටන් ගත්තා බුදුරජාණන් වහන්සේ පාත්‍රය අරගෙන හිම ඉදිරියට වැඩම කරා පින්ඳ පාතේ. බාහිය මහ පාරෙම දන ගහගෙන මේ ධර්මයේ විමසනකොට ඔහුට ධර්මය අවබෝධ වුණා. අර යක්ෂණී පලිගන්න සංසාරික වෛරක්කාරය පස්සෙන් පන්නගෙන ආවා. එනකොට මෙන්න මහ පාර අයිනේ දන ගහගෙන ඉන්නවා. අර අමනුෂ්‍යයට ආපු ගමම්ම පහර දෙන්න පුළුවන් කමක් නැහැ අමනුෂ්‍යයා කියන්නේ සියුම් ශරීරයක් එක්ක ගමන් කරන කෙනෙක් ඒ වෙලාවේ එතන හිටියා එළදෙනක් එළදෙන වාහකයෙක් කරගත්තා එළදෙනට ආවේශ වෙලා ඇන්නා එළදෙන ඇනලා එහෙමම මරණයටපත් වුණා දැන් බලන්න ওই අමනුෂ්‍යයෙන් එන අනතුරු පවා අවසානේ වාර්තා වෙනකොට වාර්තා වෙන්නේ දැන් ওই සිදුවීම දැක්ක මිනිස්සු ඇස් දෙකෙන් දැක්ක මිනිස්සු ඇහෙන් දුටු සාක්ෂි කියලා හිතම් ඒ මිනිස්සු කියන්නේ එළදෙන ඇනලා මැරුණා. බාහිය එතනම මිය ගියා. එහෙම මැරිලා වැටුණා. හැබැයි ඊට සුළු මොහොතකට පෙර කෙලෙසුන්ගෙන් හිත මිදිලා නිසා පිරිනිවන් පෑවා. ඒක දන්නේ බුදුහාඳුරු විතරයි. සාමාන්‍ය පාරේ හිටපු මේ සිදුවීම දැකපු මිනිස්සු කට කතාව යන්නේ ඇස් දෙකෙන් දැක්කයි කියන්නේ මම දැක්කනේ මම බලාගෙන හිටියේ මං අන්න අර ඈත හිටියේ යන්තම් මං බේරුණා. අර එළදෙන කුලප්පු වෙලා ඇන්නනේ අර මනුස්සයාට අන්න ඒක තමයි දකින්නේ. එතකොට එළදෙනෙක් කැනලා මැරුණා කියලා තමයි වාර්තා වෙන්නේ. හැබැයි අපේ බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් මේකේ සිදුවීම දකිනවා. යක්ෂණියක් එළදෙනකට ආවේශ වෙලා අනින්නේ. එතකොට එළදෙන වාහකෙක් හැටියට අර යක්ෂණිය එළදෙනගේ ශරීරයේ වාහනයක් කරගෙන අර පුද්ගලයාගෙන් පලිගත්තා. ඒ නිසා මෙවැනි දේවල් ධර්ම ග්‍රන්ථවල බුද්ධ දේශනාවලින් අපිට ඕන තරම් සිදුවීම් තියෙනවා. ඒ නිසා පින්වතුනි මේ කාරණා එක්ක ඊළඟට ආටානාටී සූත්‍ර බුදුහාඳුරු පෙන්නනවා. මේ දේශනාවේ සඳහන් වෙනවා යම් අමනුෂ්‍යෙක්ගේ කරදර දිගින් දිගටම ඇති වෙනවා නම් එතන යක්ෂ සෙම්පතිවරුන්ට හඬ නගා කියන්න කියන මේ අමනුෂ්‍යයාගේ මාව බේරලා දෙන්න. පිරිවාණා පොත් වහන්සේ තුල ආටානාටි දේශනාව පෙරලලා බලන්න. ඒකේ තියෙනවා මේ විදිහට කියන්න කියනවා. අයන් යක්කෝ ගන්හාති මේ යක්ෂයින් මට කරදර කරනවා. අයන් යක්කෝ ආවිසති මේ යකෙක් මට ආවේශ වෙනවා. අයන් යක්කෝ හේටේති මේ යක්ෂයෙක් මට පීඩා කරනවා. අයන් යක්කෝ විහෙටේති මේ යකෙක් මට බලවත්ව පීඩා කරනවා. අයන් යක්කෝ හිංසති මේ යකෙක් මට හිංසා කරනවා. අයන් යක්කෝ නමුංචති මේ යකා මාව දාලා යන්න නැතුව අනේ මට කරදර කරනවා මට වද දෙනවා. මාව බේරලා දෙන්න කියලා
සද්බුදුරුන් සිහි කරලා යක්ෂ සේම්පතිවරුන්ට සතරවරන් දෙවියන්ව සිහි කරලා හඬ නගා කියන්න කියලා. එතකොට ආටානාටි දේශනාවේ තව බොහෝ කරුණු තියෙනවා. ඉතින් අද මේ කතා කරන්නේ ආටානාටි දේශනාව නෙමෙයි. ඒකේ සඳහන් කරුණු වලින් ඔබට තේරුම් ගන්න පුළුවන් මිනිස්යන්ට මේ අමනුෂ්‍යයන්ගෙන් කරදර විපත් ඇති වෙනවා. දැන් අපි බලමු එවැනි අමනුෂ්‍යයන්ගෙන් කරදර විපත් ඇති වෙනකොට ධර්මානුකූලව අපි කොහොමද ශක්තිමත් වෙලා එහෙම නොපෙනෙන අමනුෂ්‍යෙකුට කරදරයක් කරන්න බැරි විදිහට අපි ධර්මයෙන් ශක්තිමත් වෙන්නේ කොහොමද? පිංගතුනි බුදුරජාණන් වහන්සේ සංයුක්ත නිකායේ මෛත්‍රී භාවනාව ගැන දේශනා කරපු දේශනවල මෙන්න මේ විදිහේ දේශනා කීපයක් විස්තර කරනවා. එක දේශනාවක් තමයි කුලසූත්‍රය. කුලසූත්‍රය කුලය කියලා කියන්නේ යම් පවුලක් ගැන උපමා කරමින් වදාළ දේශනාව. මේ කුලසූත්‍රය සඳහන් වෙනවා ඒ කාලේ බුදුහාඳුරන් කාලේ හොරකමේ ගිය හොරු ගැන මේ උපමාව. මේ උපමාවෙන් ඔබට හොඳට තේරුම් ගන්න පුළුවන් මේ අමනුෂ්‍යයන්ගේ ස්වභාවය. මොන වගේද මේ අමනුෂ්‍යයන්ගේ හැසිරීම කියලා. මේ දේශනාවේ සඳහන් වෙනවා ඒ කාලේ හොර කණ්ඩායම් ඉඳලා තියෙනවා රාත්‍රී ගෙවල් බිඳින හොරු. ඒ හොරු අද තරම් මේ දියුණු තාක්ෂණයේ මේ ඒවා නැති කාලේ හොරු හොරකම් කරන්න වෙනම ඒ කාලේ පරණ ක්‍රම තිබිලා තියෙනවා. ඔව් මොකද කරන්නේ ඉස්සල්ලා හොයනවා. එක පාට ගෙදරකට යන්නේ නැහනේ. හොයලා බලනවා මේ ගෙදර කවුද ඉන්නේ? පිරිමි අය වැඩිපුර ඉන්න ගයක්ද කාන්තාව විතරද ඉන්නේ? ඔන්න ඔය කාරණේ මුලින් හොයනවා කියන. කාන්තාව විතරක් ඉන්න ගෙවල් කිසිම බයක් නැතුව ගේ බිඳින්න හොරු සැලසුම් කරන. එහෙම සැලසුම් කරලා මහ රාත්‍රිය ඇවිල්ලා ජනේලයක් බිඳිනවා. ජනේලයක් ගලවනවා. ඒක හොරෙන් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි, සද්දයක් එනවනේ. ඒත් දන්නවා බය නැහැ කාන්තාවනේ. ওই සද්දියාවත් බයට උණ්ඩි වෙලා ඇකිලිලා තවත් බයට ඇති. අපිට ගේ සුද්ධ කරගෙන යන්න පුළුවන් කියලා බය නැතුව ජනේලෙ බිඳිනවා. හැබැයි ජනේලෙ ගැලෙව්වට මොකද? හොරු මොකද කරන්නේ? ජනේලෙ හිමීට ඇරලා ලීයක දවටලා මුට්ටියක් හිමීට ගේට ඇතුල් කරනවා කියනවා අර ජනේලෙ සිදුරෙන්. ඒකට හේතුව තමයි දැන් අර බයට ජනේලෙ ගලවන සද්දෙට බයට මේ කාන්තාව කවුද ඉස්සල්ලාම ජනේලෙන් ඔළුව දාන්නේ කියලා පොල්ලක්වත් අරගෙන ගියාසේ හැංගිලා ඉඳලා ඔළුව දාපු ගමන් පොල්ලකින් ගහන්න පුළුවන්. අන්න ඒ නිසා හොරු මොකද කරන්නේ? ඉස්සල්ලාම ඔළුව දාන්න යන්නේ ගුටි කන්න වෙනවා. පොළු පාරක් කන්න වෙන්න පුළුවන්. ඒ නිසා ලීයක දවටලා මුට්ටියක් ගෙට ඇතුල් කරනවා. මුට්ටියට පොළු පාර වැදුන් නැත්නම් දන්නවා බය නැතුව ගෙට බහැලා හොරකම් කරගෙන වස්තුව මංකොල්ල කාගෙන යනවා. එතකොට බුදුහාඳුරෝ පෙන්නනෝ ඒ කාලේ හොරුන්ගේ හැටි. ඔන්න ඔය හොර කණ්ඩායම වගේ කියනවා අමනුෂ්‍යෝ. බුදුරජාණන් වහන්සේ උපමාව කියලා කියනවා මහණෙනි අමනුෂ්‍යෝත් ඔය වගේමයි. ඒ අය බලනවා පුද්ගලයේ දිහා මෙයා සිල්වත්ද? මේ කෙනා හොඳට මෛත්‍රිය වඩන කෙනෙක්ද? හොඳට සිල් ගුණ දහම් රකින මෛත්‍රී භාවනා වඩන කෙනෙක් නම් පිරිමි වැඩිපුර ඉන්න ගයක් වගේ ආරක්ෂිතයි. අමනුෂ්‍යෝ ලං වෙන්නේ නැහැ. එයාව මග හැරලා යනවා. අර හොරු පිරිමි වැඩිපුර ඉන්න ගෙවල් මග හරිනවා. දන්නවා ජනේලෙ බිඳින්න යන්නෙත් නැහැ, ගෙට පනින්න යන්නෙත් නැහැ, වැඩේ වරදිනවා කියලා කලින්ම දන්න නිසා ඒ ගෙවල් මග හරිනවා. ඒ වගේ තමයි කියනවා කෙනෙක් පන්සිල් රකින්නවා නම්, හොඳට භාවනා කරනවා නම්, විශේෂයෙන් මෛත්‍රී භාවනා මෛත්‍රිය වඩන කෙනෙක්ගේ ජීවිතය හරියට පිරිමි වැඩිපුර ඉන්න ගයක් වගේ ආරක්ෂිතයි. හොරු යාව මග හරිනවා. ඒ වගේ අමනුෂ්‍යෝ යාව මග හැරලා යනවා. හැබැයි යම් කිසි කෙනෙක් ඉන්නවා පන්සිල් රකින්නෙත් නැහැ. ද්වේෂය, වෛරය, කේන්තිය, ඉරිසියාවෙන්ම පුපුර පුපුර ජීවත් වෙනවා. මෙලෝ මෛත්‍රී සිතක් නැහැ. මෛත්‍රී භාවනාවක් වශයෙන් වඩන්නෙත් නැහැ. එවැනි කෙනෙක්ගේ ජීවිතය හරියට කාන්තාව විතරක් ඉන්න අනාරක්ෂිත තැනක් වගේ. හොරු බය නැතුව ඒ ගෙවල් වලට ගෙවල් බිඳින්න සැලසුම් කරනවා. ගෙවල් වලට ඇතුල් වෙනවා. ඒ වගේ අමනුෂ්‍යෝ කිසිම බයක් නැහැ කියනවා
පන්සිල් රකින්න නැති මෛත්‍රිය වඩන්න නැති කෙනෙකුට ලඟ වෙන්නත් එයාගේ ශරීරයට ඇතුල් වෙන්න. ඒ නිසා මහණෙනි මේ අමනුෂ්‍යයන්ගෙන් ඇතිවන විපත් වලින් වියසන වලින් කරදර වලින් බේරෙන්න නම් පන්සිල් රකින්න මෛත්‍රී සිතම වඩන්න කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. මේක තියෙන කුල සූත්‍රේ. එතකොට බුදුරජාණන් වහන්සේ කුල සූත්‍රය අපිට පෙන්වුවේ අමනුෂ්‍යයන්ගෙන් එන විපත් කරදර වලින් බේරෙන්න නම් අන්න අපි ළඟ ඇති කර ගන්න ඕනේ ධර්මානුකූල විසඳුම මොකද්ද? හොඳට පන්සිල් රකින්න එකයි, මෛත්‍රී සිත වඩලා මෛත්‍රිය බලවත් කරගන්න එක. ඊළඟට තවත් දේශනාවක් තියෙනවා. ඒ දේශනාවේ නම සත්‍ති සූත්‍රය. සත්‍ති කියන්නේ දෙපැත්ත කැපෙන තියුණු ආයුධය උපමා කරගෙන වදාළ දේශනාව. මේ දේශනාවේ බුදුහාඳුරෝ පෙන්නනවා හොඳට මුවහත් වෙච්ච දෙපැත්තම කැපෙන තියුණු ආයුධයක් තියෙනවා. දැන් ඔබ හිතන්න හොඳ කඩුවක් කිනිස්සක් වගේ දෙපැත්ත කැපෙනවා. හොඳට මුවහත් වෙලා තියෙන. කවුරු හරි කෙනෙක් ඔය මුවහත් පැත්ත අතින් අල්ලලා තද කරනවා, අතින් අඹරන්න හදනවා, නමන්න හදනවා, පොඩි කරන්න හදනවා. මොකද වෙන්නේ? ඔහුගේම අතපය කැපිලා තුවාල වෙලා ලේ ගිහිල්ලා ඔහුම අනතුරේ වැටෙනවා. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි හොඳට සිල් රකින්න මෛත්‍රී භාවනා වඩන කෙනාගේ ජීවිතයත් ඒ වගේ. එයාට කරදර කරන්න, හිරිහැරයක් කරන්න, අනතුරක් කරන්න යම් අමනුෂ්‍යෙක් හිතනවද, උත්සාහ ගන්නවද, ඒ අමනුෂ්‍යයට වෙන්නේ තර තියුණු ආයුධයක් අති මිරිකන්න, නමන්න, පොඩි කරන්න ගිහිල්ලා තමන්ම අනතුරේ වැටෙනවා වගේ වැඩක්. අමනුෂ්‍යයමයි වෙහෙසටපත් වෙන්නේ, අමනුෂ්‍යයමයි අනතුරේ වැටෙන්නේ. ඒ නිසා මහණෙනි අමනුෂ්‍ය විපත් වලින් බේරෙන්න නම් මෛත්‍රී සිතම වඩන්න කියලා බුදුහාඳුරෝ පෙන්නනවා. දැන් බලන්න මේ දේශනාවලින් අපිට පේනවා කෙනෙකුට මේ අමනුෂ්‍යින්ගේ කරදර විපත් තියෙනවා නම් ඒකට තියෙන එකම පිළිසරණ හොඳට සීල් රකින්න එක, පන්සීල් රකින්න. නිති පන්සීල් රකින්න පොයිට උපෝසත සීලෙ සමාදන් වෙන්න. මෛත්‍රී භාවනාව භාවනාවක් වශයෙන් පුරුදු කරන්න. ඊළඟට මෛත්‍රී කාය කර්ම, මෛත්‍රී වචී කර්ම, මෛත්‍රී මනෝ කර්ම. කය වචනේ මෛත්‍රී සහගතව යොදවන. එතකොට නිකම්ම පන්සීල් ටික රැකෙනවා. මගේ කය මුල් කරගෙන කිසිම කෙනෙකුට හිංසාවක් නොවේවා කියන මෛත්‍රී සිතේ කය හසුරුවන. ඒ කියන්නේ ප්‍රාණඝාතයෙන් වළකිනවා, හොරකමින් වළකිනවා, වැරදි කාම සේවනයෙන් වළකිනවා. ඒ විතරක් නෙමෙයි, තමන්ගේ කායික ක්‍රියාවක් නිසා කිසිම කෙනෙකුට පීඩාවක් ඇති වෙන විදිහට කය හසුරවන්නේ. ඊළඟට වචනය ගැන හිතනවා. මගේ වචනයක් නිසාවත් තව කෙනෙකුට හිංසාවක් පීඩාවක් නොවේවා කියලා වචනය සංවර කරගන්න. එහෙම හිතන මෛත්‍රී සහගත වචී කර්ම පවත්වනවා නම් එයා බොරුවෙන් වළකිනවා, කේලම් කියලා අනුම් බිඳවන්නේ, පරුස වචන කියලා කෙනෙක්ගේ හිතක් රිදවන්නේ, හිස් වචන කියන්නේ, වචනයෙන් වෙන අකුසල් වලින් වළකිනවා. හැම වෙලාවෙම යහපත් සුභාසිත වචන, කෙනෙකුට යහපතක් ඇති වෙන වචන, අර්ථවත් වචන, බොහොම මෛත්‍රී සහගත වචන යා කතා කරනවා. දැන් බලන්න සීලය කියන එක මෛත්‍රිය තුලම ගොඩ නැගිච්ච දෙයක්. ඊළඟට මෛත්‍රී මනෝ කර්ම, මනසෙන් මෛත්‍රී වඩන අන්න භාවනාවක් වශයෙන්. සියලු සත්වයෝ සුවපත් වේවා කියලා ඉස්සලා තමන්ට අත්තානං උපමං කත්වා, තමා තමා උපමා කරගෙන තමන්ට මෛත්‍රිය වඩන්න යම්සේද ඒ විදිහට දිසා වශයෙන් වේවා, ප්‍රමාණ වශයෙන් වේවා, මෛත්‍රිය පතුරවන. එතකොට මේ මෛත්‍රිය වඩනකොට හොඳට මෛත්‍රිය භාවනාවක් වශයෙන් වඩන මෛත්‍රී සහගත හිතක් තියෙන කෙනා පුදුම ආරක්ෂාවක්. එයා හරියට අර පිරිමි වැඩිපුර ඉන්න ආරක්ෂිත ගයක් වගේ. හොරු ලඟ වෙන්නේවත් නැහැ. හොරු මග අරින. ඒ වගේ අමනුෂ්‍යයාට ලඟ වෙන්නේවත් නැහැ. එයාව මග හැරලා යනවා. ඊළඟ උපමාවෙන් බුදුහාඳුර පෙන්වුවා එයා හරියට ඉතාම තියුණු ආයුධයක් වගේ මෝහත් වෙච්ච. එයා ඒ තරම් ආරක්ෂිතයි. ඒ ආයුධය කෙනෙක් තද කරන්න, නමන්න, පොඩි කරන්න හැදුවොත් එයාම අනතුරේ වැටෙනවා වගේ. මෛත්‍රිය වඩන සිල්වත් කෙනෙකුට කරදර කරන්න එන අමනුෂ්‍යයම
පීඩාවට පත් වෙනවා වෙහෙසට පත් වෙනවා ඔහු මනතුරේ වැටෙනවා කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වුවා. ඒ නිසා පින්වතුනි මෛත්‍රිය වඩන්න. මේ මෛත්‍රිය කියන්නේ මහා පුදුම දෙයක්. පුදුම ආරක්ෂාවක්. බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ පින අතර අග්‍රම පින මෛත්‍රිය. දාන සීල භාවනා. මේ මෛත්‍රියෙන් රැස් වෙන පින කොපමණද කියන්නේ උපමා දෙකක් ධර්මයේ තියෙනවා. කෙනෙක් ගංගා නම් ගඟේ එහා කෙළවරේ ඉඳන් මෙහා කෙළවරට දානි හදලා දුගී මගී යාචකයන්ට අඬ පෙර ගගා දන්සලක් කරනවා. විශාල පිනක්. හැබැයි තව කෙනෙක් බතක් කිදෙන තරම් වෙලාවක් මෛත්‍රී සමාධිය වඩන. අර දානි ගඟේ එහා කෙළවරේ ඉඳන් මෙහා කෙළවරට දානි ගොඩ ගහලා දුගී මගී යාචකයන්ට දන් දෙනවට වඩා පිනක් බතක් කිදෙන තරම් වෙලාවක් මෛත්‍රී සිත වඩන කෙනා රැස් කරනවා. මෛත්‍රිය කියන්නේ ඒ තරම් පින අතර අග්‍රම පින. ඊළඟ උපමාව බුදුහාඳුර පෙන්නවා අහස උසට දානි කන්දක් හදලා. මේක උපමා. අහස උසට දානි කන්දක් ගොඩ ගහලා දුගී මගී යාචකයන්ට අඬ බෙර ගගහන් අසරණ මිනිස්සුන්ට කන්න බොන්න දෙනවා, දන්සැල් දෙනවා. පින. තව කෙනෙක් එළ දෙනෙකුගේ කිරි දෝන තරම් වෙලාවක් අපිටම විනාඩි 5ක් 10ක් විනාඩි 20ක් විතර ගියා කියලා හිතමු. හිමීට කිරි ටිකක් දවා ගන්න කිරි මුට්ටියක් විතර. මෛත්‍රී සමාධිය වඩනවා. ඒකෙන් රැස් වෙන පින අර අහස උසට දානි කන්දක් ගොඩ ගහලා පූජා කරනවට වඩා පිනක් ඒ මෛත්‍රියෙන් එයා රැස් කරනවා. ඒ නිසා පින්වතුනි මෛත්‍රිය වඩන්න. ඊළඟට මේ වසංගත විපතක් පැතිරෙන වෙලාව ඔබ මතක තියාගන්න. අපේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටිද්දී විශාලා මහනුවර ඒ ඇතිවෙච්ච තුන්බිය වසංගතයක් දුරුභික්ෂයක් එක්ක විපතක් ආපු සැනින් අමනුෂ්‍යොත් ඒ නගරයේ වෙලා ගන්න. අමනුෂ්‍යොත් ඒ අයට අවස්ථාව එනවා. පලිගන්න බලාගෙන ඉන්න අමනුෂ්‍යයන්ට තරහකාරයන්ගෙන් හතුරන්ගෙන් පලිගන්න අවකාශය නිකම්ම හැදෙනවා. දැන් හිතන්න යම් තැනක අනාරක්ෂිත වෙච්ච ගමන් ඒ අනාරක්ෂිත තැනින් ප්‍රයෝජනේ ගන්න බලාගෙන කී දෙනෙක් ඉන්නවද කියලා. ඒ වගේ තමයි මිනිස්සුන්ගේ මනස වැටිලා මිනිස්සු ලෙඩ වෙලා අරබුද ගොඩක් ඇවිල්ලා ඒ වගේ යම් විපතක් ව්‍යසනයක් වෙනකොටම ඒ තුල මිනිස්යන් ගැන සමහරලාවට වෛරයෙන් ද්වේෂයෙන් ඉන්න ඒ අයගේ හතුරු බලවේග අමනුස්ස බලවේග සංසාරික අමනුස්ස වෙන්න පුළුවන්. රට ගැන වෛරෙන් මැරිච්ච පිරිසක් වෙන්න පුළුවන්. එවැනි අය බලවත් වෙනවා. විශාලා මහනුවරත් ওই දේ වුණා. විශාලා මහනුවර රෝග දුර්භික්ෂ අමනුස්ස මුළු නගරේම අමනුස්සයන්ගෙන් පිරිලා අමනුස්සය වෙලා ගත්තා. එතකොට වසංගතයක් ලෙඩක් හැටියට පැතිරුණා. දැන් මේක ඔබ බුද්ධිමත්ව තේරුම් ගන්න ඕනේ. වසංගතය කියන්නේ අමනුස්ස දෙයක් නෙමෙයි. ඒක ලෙඩක්. ඒ වසංගතයට ඒ වෛරස් එකට ඒකට අවශ්‍ය වෙන විදිහ ප්‍රතිකර්ම බෙහෙත් ගන්න එක හරි ඉන්ජෙක්ෂන් එක ගහ ගන්න එක හරි සිංහල බෙහෙත් කරන එක හරි ඒක ඒ ලෙඩේට මොනවා හෝ දේශීය හෝ බටහිර හෝ මොනවා හරි බෙහෙතකින් ඊළඟට ඒකෙන් ආරක්ෂා වෙන විදිහ තියෙනවා, පැතිරෙන විදිහ තියෙනවා. අපි දන්නවා අතීතේ පවා මේ වගේ වසංගත විටින් විට ලෝකේ ඇවිල්ලා තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ කාලෙත් ওই වගේ වසංගත ගැන ධර්මයේ තියෙනවා. එතකොට ඒක ලෙඩක්. ඒ ලෙඩේ වසංගතේ පැතිරෙන ක්‍රමයක් තියෙනවා. දැන් අපි දන්නවා වසංගතේ පැතිරිලා යනවා, රෝග බෝ වෙනවා. ඒ නිසා තමයි පරතරේ තියාගන්න, නිතර අත් හොදන්න, විස බීජනාශක භාවිතා කරන්න, ඊළඟට මුහුණු ආවරණ පළඳින්න. එතකොට මේවා තමයි ආරක්ෂා වෙන ක්‍රම. හැබැයි මේ විපත මේ ව්‍යසනය අර පලිගන්න බලාගෙන ද්වේෂෙන් වෛරෙන් මැරිච්ච බලවේග අමනුෂ්‍යයන්ට අන්න අවස්ථාවක් එනවා. මිනිස්සුන්ගේ මනස වැටිලා මිනිස්සු ද්වේෂෙන් වෛරෙන් කේන්තියෙන් අසරණ වෙලා එවැනි වෙලාවක තව තවත් ඔවුන්ට අර මිනිස්සුන්ගේ වෙලාගෙන පලිගන්න අවස්ථාවක් එනවා. ඒ අමනුෂ්‍යයන්ගේ ග්‍රහණය බලවත් වෙනකොට වෙනදට වඩා වේගෙන් තව තවත් මේ විපත වර්ධනය වෙලා පැතිරිලා යනවා.
ඒනිසා පින්තුනි මේවා සමහර වෙලාවට අපි ධර්මානුකූලව විස්තර කරාට කෙනෙකුට තේරුම් ගන්න බැරි වෙන්න පුළුවන්. ඒ නිසා තමයි අපි බුද්ධ දේශන ඇසුරෙන්ම කාරණා විස්තර කරන්න බොහෝ වෙලාවට උත්සාහ ගන්නේ. නැත්නම් බොහෝ දෙනෙක් නොයෙක් විදිහේ වැරදි වැරදි මතවාද වලට එන නිසා. පින්තුනි බුදුරජාණන් වහන්සේ විශාලා මහනුවරට වැඩම කරලා පිරිත් පැන් ඉස්සේ ගංගානම් ගඟෙන් පැන් එකක් පිරිත් කරලා අරගෙන ආනන්ද හාමුදුරුවා ලවා බුද්ධ ධම්ම සංඝ කියන මේ තුනුරුවන්ගේ අනන්ත ගුණානුභාවයෙන් සත්‍යක්‍රියා දේශනාවක් හැටියට මේ රතන සූත්‍රයෙන් පිරිත් කරලා විශාලා මහනුවරට පිරිත් පැන් ඉස්සේ විස බීජ නාසකයක් හැටියට නෙමෙයි. පිරිත් පැන් කියන්නේ විස බීජ නාසකයක් නෙමෙයි. දැන් කෙනෙක් හිතන්න පුළුවන් මොකද අපි දන්නවා පහුගිය කාලෙ මේ වසංගතේනකොට ලංකාව පුරා රතන සූත්‍රය කීවා භික්ෂුන් වහන්සේලා අදටත් පිරිත් කියනවා රුවන්වැලි මහා සෑය ළඟ නිතර පිරිත් ධර්මයන් කියනවා වාර්ෂික මහා පිරිත් දේශනා කරනවා පන්සල්වල ගෙවල්වල මිනිස්සු පිරිත් කියනවා. එතකොට නොදන්න කෙනෙක් කියන්න පුළුවන් ඕවාගම පිරිත් කියලා පිරිත් වතුර ඉහලා හරියනවද ඕවා බොරු වැඩ ඕවා මේ විස බීජ නාසකද පිරිත් කියන්නේ. එතකොට පින්තුනි එදා බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරු ලවා නගරයට පිරිත් පැන් ඉස්සේ අර නගරේ වෙලාගෙන බලවත් වෙන මේ අමනුෂ්‍ය නගරෙන් ඉවත් වෙන ආනන්ද හාමුදුරු පිරිත් පැන් එහිනකොට මේ නගරේ හිටපු අමනුෂ්‍ය සී සීකඩ නගරේ අතහැරලා දිව්වා කියනවා. මිනිස්සු වෙලාගෙන මිනිස්සුන්ගේ ශරීරවලට ඇතුල් වෙලා ඒ මිනිස්සුන්ගේ ශරීරවලින් ඒ නොයේක් විදිහේ ඕන් ආහාර කරගන්න දේවල් උරා බොමින් හිටපු ඒ අමනුස්ස බලවේග නගරේ අතහැරලා ගියා. ඒත් එක්ක බුදුරජාණන් වහන්සේ අදිෂ්ඨාන කරා ඒ පිරිත් පැංගුල තියෙන ඒ ගුණේ බුද්ධ අදිෂ්ඨානේ ඒ අය සුවපත් වෙන්න ඒ පිරිත් පැන් දැවටෙනවා සමගම බොහෝ දෙනෙක් සුවපත් භාවයට පත් වුණා. ඒ නිසා පින්වතුනි බුදුරජාණන් වහන්සේ ඊට පස්සේ තමයි මේ පිරිස එකතු වෙලා විශාලා මහනුවර කූටාගාර ශාලාව ළඟට ආවට පස්සේ බුදුරජාණන් වහන්සේ ඒ අයට රතන සූත්‍ර දේශනා කරද්දී කෝටි ලක්ෂයක් සක්වල දෙව්බඹුන්ට ආරාධනා කරා. ආරාධනා කරලා බුදුරජාණන් වහන්සේ පළවෙනි දෙවනි ගාථා දෙක රතන සූත්‍ර දේශනාව අරන් බලන්න. ඒකේ දෙවියන්ගෙන් ඉල්ලීමක් කරා මේ මිනිස්යන්ව රකින්න මිනිස්සුන්ට පිහිට වෙන්න මේ මිනිස්සුන් ආරක්ෂා කරන්න කියලා. මොකද මිනිස්සු ගුණ ධර්මයෙන් පිරිහිච්ච තැන ධර්මයෙන් ඈත් වෙච්ච තැන දෙවියන් මිනිස්සුන්ගෙන් අයින් වෙනවා. අන්න එතකොට තමයි අමනුෂ්‍යයන්ට මිනිස්සුන්ව ග්‍රහණය කරගන්න අවස්ථාවක් එන්නේ. දෙවියන් අහක බලන තැන දෙවියන් ඈත් වෙන තැන මිනිස්සු ගුණ ධර්මයෙන් පිරිහිලා දුරාචාරයට යොමු වෙච්ච තැන දෙවියන්ගේ පිහිට නැති වෙනවද අමනුෂ්‍යයන්ට එතන රජදහනක් වෙනවා. ඒ අමනුෂ්‍යය බලවත් වෙන තැන මිනිස්සු තව තවත් ක්‍රූර වෙනවා. ද්වේෂයේ වෛරයේ ක්‍රූරත්වයේ කේන්තිය ගැටුම් ලේ පිපාසය ඒවත් එක්ක මිනිස්සු තව තවත් විපතටපත් වෙනවා. අවසානයේ බුදුරජාණන් වහන්සේ බුදු ගුණ බලයෙන් දහම් ගුණ බලයෙන් සංඝ ගුණ බලයෙන් සත්‍යක්‍රියා දේශනාව මේ රතන සූත්‍ර දේශනාව දේශනා කරලා කෝටි ලක්ෂයක් සක්වල ආඥා පිහිටෝ මේ දෙවියන්ගෙන් ඉල්ලීමක් කරා මේ මිනිසුන් ආරක්ෂා කරන්න මිනිසුන්ට පිහිට වෙන්න කියලා. ඒ නිසා පින්තුනි මේ වසංගතයක් පැතිරීගෙන යන වෙලාවේ ඔබ නිවරදි සෞඛ්‍ය පුරුදු අනුගමනය කරන්න. ඒ වෛද්‍ය උපදේශ ඒ විදිහටම පිළිපදින්. දැන් මේක ගානක් නැහැ කියලා ටික කාලයක් යනකොට සමහරුන්ට ඒව සාමාන්‍ය දේවල් වෙනවා. ගානක් නැතුව යනවා. ඒ නිසා දැන් ටික ටික ලෙඩ්ඩු අඩු වෙනවා ඕක ගානක් නැහැ කියලා ඔබ සාමාන්‍ය විදිහට ගණන් ගන්න නැතුව හිතුවක්කාර විදිහට හැසිරීම තුළ ආයෙමත් තව තවත් වේගෙන් රෝගීන් ව්‍යාප්ත වෙලා තවත් රැලි මතුවෙන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා ඔබ මේ සෞඛ්‍ය පුරුදු පිළිපදින්න. ඊළඟට ඔබේ ජීවිතය තුළ මේ අමනුෂ්‍ය විපත් බලවත් වෙලා මෙවැනි කාලයක ඇති වෙන්න පුළුවන් ව්‍යසන වලින් බේරෙන්න නම් ඔබ ගෙවල් වල මේ කාලේ වෙනදටත් වඩා හොඳට සීල් රකින්න, පන්සිල් රකින්න, පෝයට ගෙදර හරි අටසිල් සමාදන් වෙන්න. බුදුන් ඇඳලා තුන් සූත්‍ර කියන විශේෂයෙන් රතන සූත්‍ර දේශනාව ගෙවල් වල හැමදාම කියලා පුළුවන් නම් පැන් වීදුරුවක් තියලා ගේ වටේට හරි පිරිත් පැන් ටිකක් කියන්න. ඊළඟට ඔබ මෛත්‍රී භාවනා වඩන්න.
බොහෝම බලවත් ආරක්ෂාවක් මෛත්‍රී. ඒ මෛත්‍රියෙන් පුදුම ආරක්ෂාවක් සැලසෙනවා. එතකොට ඔබ ධර්මයේ පැත්තෙනුත් ඔබ ආරක්ෂා වෙලා. අර වෛද්‍ය උපදේශ පිළිපදෙමින් වෛද්‍ය උපදේශ වලට අනුව ආරක්ෂා වෙනකොට ඒ ආරක්ෂාවයි ධර්මයෙන් ලැබෙන ආරක්ෂාවයි දෙකම ඔබට ලැබෙනවා. ඒ නිසා මේ වෙලාවේ බුද්ධිමත්ව කටයුතු කරන්න. ඔබේ ජීවිතයේ තුල සද්ධාදී ගුණධර්ම දියුණු කරගන්න. ඉතින් එහෙමනම් ඔබ හැම දිනාටම අපි ආශිර්වාද කරනවා. ඒ උතුම් බුද්ධානුභාවයෙන් ධම්මානුභාවයෙන් සංඝානුභාවයෙන් ඔබ හැම දිනාටමත් තුනුරුවන්ගේ අනන්ත ආශිර්වාද රැකවරණ සැලසේවා. සියලු දෙවියන්ගේ පිහිට රැකවරණ ආශිර්වාදයේ සැලසේවා. මේ වසංගත විපත් වලින් හැම දිනෙකම ආරක්ෂා වේවා. ඔබ හැම දිනාටම උතුම් ධර්මයේම දියුණු කරන්න වාසනාව ලැබේවා 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 කියලා අපි ඔබ හැම දිනාටම ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. අද ධර්ම ශ්‍රවණයෙන් රැස් කරගත් සියලු පින් සියලු දෙවියෝ සාදුකාර දිදීමේ පින් අනුමෝදන් වෙත්වා. මේ දෙවියන්ගේ පිහිට රැකවරණ ආශිර්වාදේ ඔබ හැම දිනාටම ලැබේවා ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඉතින් අද මේ උතුම් ධර්මානුශාසනාවේ පින්බර දායකත්ව ධර්මින් කටයුතු කරේ වසර 104යි මාස 3ක් ආයු වින්දනය කරලා 2013 දෙසැම්බර් 31 වෙනි දින පරලෝ සැපත් වන්නට ඉදුණු බාඹුමති හෙට්ටි හේවා දයාබර මෑණියන්ට පින් අනුමෝදන් කිරීමේ අරමුණෙන්. ඉතින් මේ මෑණියන්ගේ පරලෝ ජීවිතයේ සැපවත් වේවා, සූපත් වේවා, සංසාර දුකින් අත මිදේවා කියලා මේ මෑණියන්ට පින් අනුමෝදන් කරනවා. ඒ වගේම මිය පරලොව යන්නට ඉදුණු දෙමාපියන් ඇතුළු සියලුම සංසාරගත ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමත්, වසර දෙකකට පෙර වෙන්නෝ නිමාලි අමරතුංග දියණියට පින් අනුමෝදන් කිරීම, වසර 11කට පෙර සෝමාලියානු කොල්ලකරුවන්ගේ ග්‍රහණයකට හසු නලින්ද වක්වැල්ල පුතු ජීවතුන් අතර සිටිනං නැවත ලංකාවට පැමිණෙත්වා කියන ඒ උතුම් ආශිර්වාද බලාපොරොත්තුවෙන් දයාබර බාමුමති හෙට්ටි හේවා දයාබර මෑණියන්ගේ දූ දරු මුණුබුරු මිනිබිරියන් ඇතුළු පවුලේ සියලු දෙනා එකතු වෙලා අද මේ ධර්මානුශාසනාවේ පින්බර දායකත්ව ධර්මින් කටයුතු කරන්නේ. ඉතින් ඒ පින්වතුන් නමින් මිය පරලොව ගිය සියලු ඥාතීන් මේ පින් අනුමෝදන් වෙලා ඒ අයගේ පරලොව ජීවිත සැපවත් වේවා, සුවපත් වේවා, සංසාර දුකින් අත මිදේවා කියලා අපි සාදු කියලා පින් අනුමෝදන් කරමු. සුජීවත්ව ඉන්න හැම දෙනාටමත්, ඒ වගේම සෝමාලියානු කොල්ලකරුවන්ගේ ග්‍රහණයකට හසු නලින්ද වක්වැල්ල පුතු තවමත් ජීවතුන් අතර සිටිනං තමන්ගේ ජීවිතේ බේරගෙන ලංකාවට පැමිණීමට හැකිවේවා කියන ඒ උතුම් ප්‍රාර්ථනාව වසර 11ක් ගත වුණත් ඒ පින්වතුන් තුළ තවමත් පවතිනවා. ඉතින් ඒ ප්‍රාර්ථනාවෙන් මේ ධර්මානුශාසනාවේ පින් බර දායකත්වේ දරන්න. ඉතින් ඒ හැම දිනාටමත් සුජීවත්ව ඉන්න පවුල්වල හැම දිනාටමත්, ඔබ හැම දිනාටමත්, ගයන් දුෂ්යන්ත මහත්මයා ඇතුළු කාර්ය මණ්ඩලයේ හැම දිනාටමත්, ධර්මයේ ශ්‍රවණයේක ලක්වාසී ලෝවාසී හැම දිනාමත් නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. හැම දිනාටම උතුම් ධර්මාවබෝධයේ පිණිස මේ ධර්ම ශ්‍රවණමේ පිණත්, ධර්ම දානමේ පිණත් ආශිර්වාදයක් පාරමිතාවක්ම වේවා වේවා කියලා අපි ආශිර්වාද කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ඔබ ඒ ශ්‍රවණය කළේ වසර 104යි මාස 3ක් ආයු වළඳා 2013 වසරේ දෙසැම්බර් 31 වන දින පරලොව සැපත් බාඹුමති හෙට්ටි හේවා දයාබර මෑණියන්ට අප්‍රමාදව නිවන් දොර ඇරේවා යන සත් ප්‍රාර්ථනාවෙන් යුතුව වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ සිදු කළ ධර්ම දානමය පින්කමයි. ඒ වෙනුවෙන් පින්බර දායකත්වයේගෙන කටයුතු කළේ බාඹුමති හෙට්ටි හේවා දයාබර මෑණියන්ගේ දූ දරු මොනුපුරු මිනිපිරියන් ඇතුළු පවුලේ පින්වත් පිරිසයි. සිදු කළා වූ ධර්ම දානමය කුසලයේ අනුභවයේ බලයෙන් එම පින්වත් පිරිසට නිදුක් නිරෝගී චිරජීවනය උදා වේවායි සාදු සිතින් ප්‍රාර්ථනා කරමු. දහම් ඇසු ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.
වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ දායකත්ව ධර්මදේශනාවක් ප්‍රචාරය කර ගැනීමට අවශ්‍ය නම් දැන්ම කතා කරන්න 0718575713 දුරකථන අංකයට 0718575713 දුරකථන අංකයට WhatsApp Viber Imo මගින් දැන්ම කතා කර ඔබේ දායකත්ව ධර්මදේශනාව දැන්ම වෙන් කරවා ගන්න ධම්මසෝබ සැමට සම්මා සම්බුදු සරණයි දිනපතා නවතම ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්ම දේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න bell icon එක click කරන්න